සුබ දවසක් හැමෝටම බොහොම සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ටිකක් කාර්යබහුල තත්ත්වයක හිටිය නමුත් මම වැදගත් පණිවිඩයක් දෙන්න ඔයාලට වීඩියෝ එකකින් ආවේ. මම BTC ගැන අප්ඩේට් කීපයක්ම මේ වෙද්දි දීලා තිනෝ. ඒ මාකට් සිටුේෂන් එකේ කොහොමද view එක කියන එක. ඉතින් අමුතුවෙන් මම හිතන්නේ ඒ ගැන ලොකුවට මට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම කෙටියෙන් පෙන්නන්නම් දැන් තියෙන සිටුේෂන් එක මොන වගේද අපි අවධානය දෙන්න ඕන මොකද්ද කියන එක. විශේෂයෙන්ම මට දෙන්න ඕන පණිවිඩය තමයි මේ වෙද්දි මාකට් එකේ ඔයාලා දකින්න ඇති FTX exchange එක සම්බන්ධව විවිධ කතා පැතිරිමින් යනවා. බෑඩ් නිවුස් ගොඩක් පැතිරිමින් යනවා. ගොඩක්ම එක කලින් ඉඳන් තිබ්බ කතන්දරයක් FTX exchange එක සම්බන්ධ වෙන ලූනා කොයින් එකට උනා වගේ දෙයක් FTT token එකටත් වෙන්න පුළුවන් කියන එක ගැන. රයිට්. ඉතින් මේකට යක් කරලීට ඇවිල්ලා තිනවා ZZගේ ට්වීට් එකත් එක්ක, බයිනන්ස් එකේ CEOගේ ට්වීට් එකත් එක්ක. එයා කියලා තිනවා එයාලගේ තියෙන FTT token එයා ලික්විඩේට් කරලා දානවා එයාලගේ බුක් එකෙන්. ඒ කියන්නේ මෙතන ලික්විඩේට් කරලා දානවා කියලා කියන්නේ ඔයාලගේ ඔයාලා ගාව තියෙන ඒවා මේ ෆියුචර් එකේ ලික්විඩේට් කරනවා වගේ එහෙම කතන්දරයක් නෙමෙයි රයිට්. ෆියුචර් එකේ ලික්විඩේට් වෙන කතන්දරේ මෙතන ලික්විඩේෂන් කතන්දරේ දෙකක්. ඒ කියන්නේ මේ අදහස එකයි. ඒ කියන්නේ සරලවම එයාලා සෙල් කරලා දානවා කියන එක. දැන් ඔයාලගේ ෆියුචර් account එකක් ලික්විඩේට් වෙනවා කියලා කියන්නේ ඇත්තටම එතනින් contract එක ඉවර වෙනවා. apply කර කර තිබ්බ contract එක එතනින් ඉවරයි රයිට්. ඒ වගේ ඉතින් මෙයාලේ කතන්දරේ FTT tokens මෙයාලා අයින් කරලා දානවා කියන අදහස එයා දෙන්නේ රයිට්. එතකොට මේ දේත් එක්ක ලොකු කතාබහක් මේක ගැන ඇති වෙලා තියෙනවාද ට්විටර් වල බැලුවොත් ටෙලිග්‍රෑම් වල බැලුවොත්. මෙතන මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය තමයි මම ලොකුවට මේක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද තව තව තොරතුරු අපිට එයට එන්න ඕන මේකේ රියැලිටි එක මොන වගේද කියලා කතා කරන්න රයිට්. ඉතින් එළියේ විවිධ තොරතුරු තාම උණුසුම එන ගමන් තියෙන නිසා මම මේක ගැන ඩීප් කතා කරන්න යන්නේ නැහැ. මට ඔයාලට පණිවිඩයක් විදිහට ඉක්මනින්ම දෙන්න ඕනුනේ. මේ වෙලාවේ ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා මම දැක්කා. දැන් සීසේ මෙයාලගේ FTT token සෙල් කරන එකයි ඔය කතන්දරත් එක්ක FTT එක සම්පූර්ණ ලොකු ඩම්ප් එකක් ඇයි ගොඩක් කට්ටිය කතා වෙනවා මාකට් එක ඊගාව ලූනා එක වෙලා මේක ක්‍රෑෂ් වෙයි කියලා රයිට්. ඒ කියන්නේ සමස්ත සමාජයක් ලොකුවට කතා වෙනවා නම් මාකට් එකක් මෙන්න මේ විදිහට අප් වෙයි, මාකට් එකක් මෙන්න මේ විදිහට ක්‍රෑෂ් වෙයි කියලා. අන්න ඒ තැන් වලින් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා කරන්න ඕන එකම දේ, ඔයා ගාව ටෝකන්ස් තියෙනවා නම් ඔයාලට එතන රිස්ක් එකක් දැනෙනවා නම් සෙල් කරලා දාලා අයින් වෙන එක හොඳයි මාකට් එකෙන්. එතකොට FTX exchange එක ඔයාලා exchange house එකක් හැටියට පාවිච්චි කරනවා නම් එතන රිස්ක් එක ඔයාලට රිස්ක් එකක් දැනෙනවා නම් මේ වෙලාවේ මිනිස්සු පැනික් වෙලා තියෙන විදිහත් එක්ක ඔයාලට වඩා හොඳයි සමහරට exchange house එකෙන් අයින් වෙන එක රයිට්. එතන රිස්ක් එකක් ගන්න අවුල් වගේ දැනෙනවා නම් අනිත් විශේෂ දේ තමයි මෙතන ගොඩක් කට්ටිය දැන් රෙඩි වෙලා තියෙනවා මාකට් එක දරුණුවට ෂෝට් කරන්න. මොකද මාකට් එක මෙන්න මේ වගේ රේන්ජ් එකට එයි කියලා. ටෙක්නිකලි ඒක ඇත්තටම මේක පොසිබල්. ඒ කියන්නේ මේ රේන්ජ් මේ සපෝට් එකේ ලොකුවට අල්ලන් ඉන්නවා. මේ සපෝට් එක ලොස් වුණොත් එහෙම මාකට් එකට මේ රේන්ජ් එකට එන එක ඇත්තටම පොසිබල්. නමුත් ඔබ අපි හිතන විදිහටම වෙන එකක් නෑ බොහෝ විට රයිට්. දැන් මෙතන FTX මේ FTT token එක අපි දුම් මෙතනින් චුට්ටක් ඩම්ප් වෙලා සමහරට ආයෙ කට්ටි රීබයි කරන්න ගත්තොත් ඩෝන් ගාලා අනිත් පැත්තට අප් වෙන්න පුළුවන් රයිට්. ඉතින් කොහොම වුණත් මේ ටයිම් එක ගත්තොත් එහෙම මේ නිවුස් ටිකත් එක්ක මාකට් එක ඩම්ප් වෙලා තිනවා වගේම ලොකු වොලටිල් ටිකක් මාකට් එකේ වෙලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉක්මනින්ම දෙපැත්තට මාකට් එක ෆ්ලක්චුවේට් වෙලා තිනවා. ඉතින් අර මේ රේන්ජ් එකේ යූසර්ස්ලා කරන ලොකුම වරද තමයි දැන් අර විදිහට ලූනකට වගේ ඩම්පේ කියලා හිතාගෙන ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා හිතාගෙන අර ෆෝමෝ ට්‍රේඩර් කෙනෙක් වෙලා ෆියර් ඔෆ් මිසිං අවුට් කියන එක ඇති කරගෙන රයිට් මේ ඩම්ප් එකෙන් ලොකු ගාණක් හොයන්න හිතාගෙන හයි ලෙවරේජ් දාලා ෂෝට් කරන කට්ටිය ඉන්නවා රයිට්. ඉතින් මට මෙතන කියන්න තියෙන්නේ මේක මේ වෙලාවේ උගුලක් වුණත් වෙන්න පුළුවන් රයිට්. ඉතින් සමාජයේ ලොකු කතාබහක් ගිහිල්ලා මේක මෙහෙම වෙයි කියලා යූසර්ස්ලාගේ ඔළුවට ඇවිල්ලා මේක ක්‍රෑෂ් වෙයි කියලා සමහරට ක්‍රෑෂ් නොවී යන්න උනත් පුළුවන් රයිට්. ඒ නිසා බොරුවට මේක හයි ලෙවරේජ් හයි මාජින් දාලා ෂෝට් කරන්න හදනවා නම් ඔයත් මේ වෙලාවේ ෂෝට් එකක ඉන්න කෙනෙක් නම් ඒ ගන්නේ ලොකු රිස්ක් එකක් කියන එක මේ වෙලාවේ මතක තියාගන්න. මොකද ලූනා කොයින් එක උනත් ක්‍රෑෂ් වෙද්දි ඒකට විවිධ කතා පැතිර ගියා. ඒ කියන්නේ දැන් හරි දැන් මෙතනින් අප් වෙයි දැන් මෙතනින් මෙහෙම වෙයි මොකද දැන් ලූනා කොයින් එක මෙහෙම සීරෝ ලෙවල් වලට එනකම්ම ක්‍රෑෂ් වෙයි කියලා කවුරුත්ම ප්‍රෙඩික් කරේ නැහැ රයිට්. නමුත් දරුණු ක්‍රෑෂ් එකක් වුණා. ඉතින් ඇත්තට මේ වෙලේ ෂෝට් කරපු කට්ටිය ලොකු ගාණක් හොයාගත්තා රයිට්. නමුත් දැන් ඒ විදිහටම මේකත් වෙයි කියලා උපකල්පනය කරලා කරන්න ගිහිල්ලා මේක ඒකේ අනිත් පැත්ත උනොත් එහෙම රයිට් අම්බානගර කෙලවෙන්න ඔයාලගේ සල්ලි. ඒ නිසා ඒ වගේ දෙයකදී හොඳම දේ තමයි මෙච්චර ලෝකේ ක්‍රිප්ටෝ කරන්සිස් තියෙද්දි ඕ වගේ රිස්ක් එකක් ප්ලේ වෙන වෙලාවක ඕක ඇතුළෙම රින් ගන්න යන්න නැතුව ඕකෙන් අයින් වෙලා අනිත් කරන්සිස් එක ඉන්න රයිට්. හොඳම දේ මේ වෙලාවේ මේකෙන් අයින් වෙලා ඉන්න එක. ෂෝට් හෝ ලොง ඔය මුකුත් කරන්න නැතුව කරනවා නම් ඒ ගන්නේ රිස්ක් එකක් රයිට්. එතකොට මේකට පැහැදිලි සිටුේෂන් එකක් මාකට් එකේ එනකන් ක්ලියර් මේක දැන් ඉවරයි මේ සිටුේෂන් එක පහව ගිහිල්ලා තියෙන දැන් ප්‍රශ්නයක් නැහැ කියන කෙනකන් මේකත් එක්ක අයින් වෙලා ඉන්න එක ලොง ෂෝට් කියන දෙකෙන්ම අයින් වෙලා ඉන්න එක තමයි මට ට්‍රේඩර් කෙනෙක් විදිහට රෙකමෙන්ඩ් කරන්න තියෙන අනවශ්‍ය රිස්ක් එකක් ගන්නවට වඩා. ඔයාලා ආසම නම් රිස්ක් එක ගන්න තියෙන මම ඉතින් ගොඩක් ටෙලිග්‍රෑම් channel වල මේ ට්වීටර් වල මම දැක්කා ටිකක් මේක ගැන ලොකුවට හයිප් වෙනවා. ඒ නිසා තමයි ඔයාලට වෝනින් එකක් විදිහට දෙන්න කල්පනා කරේ. නිකන් බොරුවට සල්ලි නැති කරගන්න එපා. අනවශ්‍ය
රිස්ක එකක් ගන්න ගිහිල්ලා මේක ඩවුන් වුණත් අප් වුණත් අපිට වෙන කොයින්ස් තියෙනවනේ ට්‍රේඩ් කරලා මේ මුදල් උපයන්න පුළුවන් හරි විදියට. ඉතින් රිස්ක එකක් ප්ලේ වෙන කොයින් එක ඒ වෙලාවෙ එකෙන් අයින් වෙලා ඉන්නක තමයි හොඳම දේ. ඒක ඔළුවේ තියාගන්න. ට්‍රේඩින් සයිකොලොජි කියලා කියන්නේ ඩෝන් ගාලා මාකට් එකේ එන නිවුස් එකක් ආව පළියට ඒකට පැනික් වෙලා ඒක යන පැත්තරම හැමෝම දඟලන දඟලිල්ලට දඟලන එක නෙමෙයි ට්‍රේඩින් සයිකොලොජි යූස් කරලා ඒක හැමෝම දඟලන එක තමයි මේ සයිකොලොජි පැත්තේ මිනිසුන්ට වෙන දේ. නමුත් ඔයාලා ඒක හරියට දැනගෙන ඒක හරියට යූස් කරලා ඒ ඔයාලගේ රිස්ක් මැනේජ්මන්ට් එකට ඇප්ලයි කරගෙන එතනින් අයින් වෙලා හරි මැනේජ්මන්ට් එකකින් යන්න වග බලා ගන්න. රයිට්. ඉතින් ඒ පණ වීඩියෝත් මතක් කරන ගමන් BTC මාකට් එකේ සිටුේෂන් එක ගත්තොත් එහෙනම් කලින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කතා කරලා තිබ්බා මෙන්න මේ ලෙවල් එකට ෆිබොනාචි දාලා බැලුවොත් එහෙනම් අපිට පේන view එක ගැන. එතකොට එතනදී අවධානයෙන් ඉන්න ඕන ට්‍රෙන්ඩ් ලයින්ස් කීපයක් මම ඔයාලට පෙන්නුවා. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ තමයි මාකට් එක රිජෙක්ට් වෙවි යන්නේ. මෙන්න මේ ඇසෙන්ඩින් ට්‍රෙන්ඩ් ලයින් එක. ඒ වගේම ෆිබොනාචි වල මෙන්න මෙතන තියෙන 0.618 රෙසිස්ටන්ස් ලයින් එකෙන් මාකට් එක රිජෙක්ට් වෙවි තිබ්බේ. එතන බේරිෂ් ඩයිවර්ජන්ස් එකකුත් තිබ්බා. ඒ නිසා ෂෝට් ටර්ම් පීරියඩ් එකේ මාකට් එක ඩම්ප් වෙන්න පුළුවන් කියන එකත්, නමුත් ඒක මාකට් එක සමස්තයක් විදිහට බේරිෂ් නෑ කියන එකත් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. මොකද ඒක රීටෙස්ට් එකකට වෙන ඩම්ප් එකක් වෙලා මාකට් එක අප් වෙන්න පුළුවන් කියන එක ගැන. ඉතින් ඒ විදිහට මෙතන රීටෙස්ට් එකක් කළා මාකට් එක දැන් ආයෙ අප් වෙලා තිනව බලා ගන්න පුළුවන්. නමුත් කරන්ට් සිටුේෂන් එක ගත්තට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් නැවත වතාවක් 4 hour time frame එකේ ගත්තොත් එහෙම නැවත වතාවක් මෙතෙන්ට bearish divergence එකක් විදිහට තමයි දැනට මේ මාකට් එක react කරලා තියෙන්නේ. එතකොට මේ bearish divergence එක මේ ascending trend line එකෙන් දැනට නිකන් overthrow එකක් වගේ වෙලා තිනවා. මාකට් එක එතනින් reject වෙලා ආයෙ පාරක් bearish divergence එකක් විදිහට මෙතන react කරලා තියෙන නිසා මාකට් එක ආයෙ ටිකක් dump වෙලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. right. නමුත් ওই dump වීමත් දැන් සමස්තයක් විදිහට අපිට දැනට short term market එකේ මේක bearish වුණාට තාමාර කලින් කිව්ව view එක ඉතින් හය ටයිම් ෆ්‍රේම් එක ගත්තාම මාකට් එක සමස්තයක් විදිහට බේරිෂ් නැහැ. රීටෙස්ට් එකට එන සෝන් එක තමයි ওই විදිහට තියෙන්නේ. අනිත් එක දැන් අපි මේ ටික අයින් කරලා බලුවොත් එහෙම රයිට් මෙන්න මේ සපෝට් එක මෙන්න මේ රෙසිස්ටන්ස් එක දැන් සපෝට් එකක් විදිහට මාකට් එක මේ වෙලාවේ අරන් තිනවා රයිට්. දැන් මෙතන සපෝට් එකක් විදිහට දැන්ට රියැක්ට් කරගෙන ඉන්නේ. එතකොට ඒක නරක දෙයක් නෙමෙයි. මොකද ෆිබොනාචි ලයින් එකත් ෆස්ට් ටයිම් මෙතනින් 618 එකත් බ්‍රේක් කරගත්තා රයිට්. එතකොට මේ වෙලාවේ 0.5 එක දැනට සපෝට් එකක් විදිහට රෙස්පෙක්ට් කරමින් ඉන්නවා. එතකොට මේ බ්‍රේක් කරපු එක මේ රේන්ජ් එක රීටෙස්ට් කරලා මාකට් එක ආයේ මෙතෙන්ට අප් වෙන්න පුළුවන් තැනක තමයි තියෙන්නේ රයිට්. ඉතින් ඒ නිසා මාකට් එක සමස්තයක් විදිහට බේරිෂ් කියලා මම දකින්නේ නැහැ ඩම්ප් වුණාට. ඒතකොට බේරිෂ් වෙනවා නම් වෙන්න පුළුවන් කොතනින් පල්ලෙහාට ගියොත්ද කියන එක ගත්තොත් බේරිෂ් වෙන්න පළවෙනි සයින් එක අපිට එන්නේ මෙන්න මේකට අවධානයක් දෙන්න ඕනේ. මොකද මේ දැන් මෙතන නම් බේරිෂ් ඩයිවර්ජන්ස් එක ප්ලේ වෙමින් තියෙනවා. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් නැහැ රයිට්. නමුත් අපි අවධානයක් දෙන්න ඕන මෙන්න මේ ලයින්ස් අපි ගත්තොත් එහෙම මේකට සහ මෙන්න මේ විදිහට ඇඳලා බැලුවොත් මම ඔයාලට කිව්වා මම කලිනුත් මේ view එක ඇඳලා පෙන්නුවා මෙතන ටිකක් pricing wedge shape එකකුත් market එකේ එනවා right. ඉතින් නිකන් හරි මේ level එකට ඇවිල්ලා market එක මෙන්න මේ level එකෙන් dump වෙලා තිබ්බොත් right මෙන්න මෙතෙන්ට dump වෙලා මෙතන break වෙලා dump වෙන්න ගත්තොත් අන්න ඒක එච්චර හොඳ නෑ market එකට. ඒක ගැන අවධානයක් දෙන්න right. එහෙම dump වෙලා එහෙම break වෙලා dump වෙන්න ගනීද කියලා. එහෙම වුණොත් market එකෙන් අයින් වෙන එක ටිකක් හොඳයි right. දැන් ඒකත් මෙහෙමයි. දැන් සමස්තයක් විදිහට මාකට් එක ඔක තමයි ෂෝට් ටර්ම් පීරියඩ් ෂෝට් ටර්ම් මාකට් එකේ කියන්නේ මේ ලෝ ටයිම් ෆ්‍රේම් වල අපිට බේරිෂ් සයින් එක එන එක තැනක් මේක රයිට්. තව දෙයක් පෙන්වන්න ඕන සමස්ත මාකට් එක ටිකක් හය ටයිම් ෆ්‍රේම් එකම බේරිෂ් වෙන්න පුළුවන්. මෙන්න මේ ලයින් එක ඇඳලා බැලුවම අපිට පේනවා මෙහෙම ඩවුන් වෙලා මේක මේ හරිය රීටෙස්ට් කරලා ඒ කියන්නේ මේක මෙහෙම ඩවුන් වුණොත් එහෙම මෙන්න මේ රේන්ජ් එක රීටෙස්ට් කරලා වුණත් අප් වෙන්න පුළුවන් එක පොසිබල් එක සාමාන්‍ය රීටෙස්ට් එකක් මාකට් එකේ වෙන රයිට්. ඉතින් මෙහෙම සිනාරියෝ එකක් වෙයිද කියන එක ගැන අවධානයෙන් ඉන්න රයිට්. එතකොට හය ටයිම් ෆ්‍රේම් වලට අනුව මාකට් බේරිෂ් වෙන්නේ මං කලින් තියා කිව්වා වගේම මෙන්න මේ ලෙවල් එකෙන් පල්ලෙහාට යන එක රයිට්. මේ ලෙවල් එකෙන් පල්ලෙහාට මාකට් එක මොන වුණත් යන්න රීසන් එකක් නැහැ රයිට්. මේ ලෙවල් එකෙන් පල්ලෙහාට ගියා කියන්නේ මාකට් එක බේරිෂ් වෙනවා රයිට්. ඔන්න මෙන්න මේ ලෙවල් එක ගැන තමයි හොඳටම අවධානය දෙන්න ඕන මාකට් එක හය ටයිම් ෆ්‍රේම් වලට අනුව බේරිෂ් වෙයිද කියන එක. දැනට හය ටයිම් ෆ්‍රේම් වලට අනුව මාකට් එක බුලිෂ්, ලෝ ටයිම් ෆ්‍රේම් එකේ මේ වගේ ලෝ ටයිම් ෆ්‍රේම් නෙමෙයි සාමාන්‍යයෙන් 4 hour වගේ ගත්තට පස්සේ මිඩ් රේන්ජ් එකේ ටිකක් බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් ඇවිල්ලා ඒක ප්ලේ වෙන ගමන් තියෙන නිසා පොඩි අවධානයක් දෙන්න සමහරට පොඩි සයිඩ් වේ මාකට් එකක් මේ රේන්ජ් එකේ යන්න පුළුවන්කමක් තියෙනවා රයිට්. ඒ නිසා ඔයාලගේ ට්‍රේඩ් ගණිද්දී ඒක ගැන අවධානයක් දෙන්න. දැන් අපි 1 day time frame එක බැලුවා. 1 day time frame එකේ RSI එක ගත්තොත් එහෙම 1 day time frame එකෙත් ටිකක් ඩයිවර්ජන්ස් පැත්තර තමයි RSI එක තියෙන්නේ එතන. ඒ නිසා අපි පොඩි අවධානයක් දෙමු. නමුත් ඒක ලොකුවට බෑඩ් සයින් එකක් විදිහට මම දකින්නේ නැත්තේ දැනට මෙතන RSI වල ට්‍රෙන්ඩ් බ්‍රේක් අවුට් එකක් තියෙනවා රයිට්. ට්‍රෙන්ඩ් බ්‍රේක් අවුට් එකේ රීටෙස්ට් එකක් තියෙනවා. මම කලිනුත් ඔයාලට ඒක පෙන්නවා කලින් ඇනලිසිස් එකේදී. මෙන්න මේ විදිහට මේ
මේ ලෙවල් එකත් බ්‍රේක් වෙලා තියෙන නමුත් ඒනිසා ඒක පොඩි රීටස්ට එකක් වෙලා මාකට් එක නෝමල් ඩම්ප එකක් ගිහිල්ලා අප් වෙන්න පුළුවන් තැනක තමයි ඇත්තම කිව්වොත් ටෙක්නිකලි අපිට ඒ ටෙක්නිකල් view එකෙන් බැලුවොත් බලා ගන්න පුළුවන් මේ විවිධ view වලට අනුකූලව බැලුවොත් එහෙම මම විවිධ විදිහට ඔයාලට පෙන්නලා දිනවා හැම පැත්තෙම බැලුවොත් එහෙම මාකට් එක higher time frame වල bearish නෑ short term market එක මෙහෙම ඩම්ප් වුණාට right එතකොට මේ situation එක suddenly change වුණොත් change වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ level වලින් යටට market එක ගියොත් මේ level වලින් යටට daily close එකක් එහෙම වෙන්නේ ඇත්තම reason එකක් නෑ එහෙම වුණොත් තමයි අපි market එකෙන් exit වෙන්න ඕනේ එතකොට මේ time එකේ අර FTT එකත් එක්ක යන මේ FUD news එක අපි ගොඩක් අවධානයෙන් ඉන්න ඕන මේ time frame එකේ මම ඔයාලට recommend කරන්නේ future වලට යන්න එපා ඔයාලා trade අරන් තිනවා නම් ඒක spot වල play කරන තරමට තමයි හොඳ right future වලින් අයින් වෙලා ඉන්න තරමට මොකද අපිට market එක suddenly crash වුණොත් spot එකේ මේ range එකෙන් වගේ sell කරලා දාලා අයින් වෙන්න පුළුවන් නමුත් future වලදී මෙච්චර stop loss එකක් කියලා කියන්නේ ඒක ටිකක් ඔයාලට දරුණුවට දැනෙන්න පුළුවන් right හොඳයි ඒත් එක්ක මම ඕල්ඩ්ස් කොයින් කීපයකත් අප්ඩේට් කීපයක් දෙන්න මේ වෙලාවේ මම අවධානය දීලා තියෙන ඕල්ඩ්ස් කොයින් කීපයක් ගත්තොත් තව දෙයක් ඔයාලට මේකේ මට එක ට්‍රෙන්ඩ් ලයින් එකක් තව පෙන්වන්න අමතකුණා අපි මෙන්න මේ ලයින් එකයි මෙන්න මේකයි ගත්තොත් එහෙම right මෙන්න මේක මෙන්න මේ ලෙවල් එක සහ මෙන්න මේ ලෙවල් එකට අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දොත් එහෙම මේක පේනවා මේ ඩම්ප් එක දැනට මේකට රීටෙස්ට් එකක් විදියට තියෙන්නේ කියලා right එතනත් එතකොට බෑඩ් සයින් එකක් නෙමෙයි රීටෙස්ට් සයින් එකක් තියෙන්නේ ඒ ට්‍රෙන්ඩ් ලයින් එක ගැනත් පොඩි අවධානයක් දෙන්න ෂෝට් ටර්ම් මාකට් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් ආල්ට right හොඳයි එතකොට BNB ගත්තොත් මම BNB ගැන කලනුත් ඔයාලට කතා කරා BNB මේ වෙද්දී මෙන්න මේ බ්‍රේක් අවුට් එක කරලා අප් වෙලා තියෙනවා මෙන්න මෙතනින් ඉතින් මේ බ්‍රේක් අවුට් එක කවුරු හරි කැච් කරගත්තා නම් මේ වෙද්දි හොඳ ප්‍රොෆිට් එකක් ඇති. එතකොට දැන් සිටුේෂන් එක ගත්තොත් එහෙම මේ ඩම්ප් වෙලා තිබ්බට අපිට ට්‍රෙන්ඩ් ලයින් පැත්තෙන් ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම් මෙතන අප් වෙලා මෙන්න මේ levels hit කරගෙන එන descending trend line එකෙන් reject වෙලා තමයි මේ dump වෙලා තියෙන්නේ. නමුත් මේ dump වෙලා දැන් hold කරන් ඉන්නේ market එක මෙන්න මේ horizontal trend line එකේ right. මේක ටිකක් strong horizontal trend line එකක්. ඔයාලට මතක ඇති මේ තැන් වල support විදිහට ඉඳලා මෙතන support විදිහට ඉඳලා එක flip වුණා resistance එකක් විදිහට දැන් resistance දැන් ආයේ flip වෙලා තිනවා support එකක් විදිහට. දැන් මේක react කරන්නේ support එකක් විදිහට. right. ඒක හොඳ bull sign එකක් දැනට. එතකොට BNB එක bearish වෙන්නේ මෙතන පල්ලෙහාට આવවට කමන්නේ මෙන්න මේ ascending trend line එකකින් පල්ලෙහාට આવොත් BNB වලට bearish sign එකක් ඒත් එක්කම මෙන්න මේ level එකිනුත් පල්ලෙහාට આવා කියන්නේ ඒ bearish sign එක තවත් continue වෙනවා ඒක බොහෝ විට මෙන්න මේ range වලට BNB අරගෙන එන්න පුළුවන් ඒ නිසා මේ level එකට අවධානයක් දෙන්න මේ level එකකින් යටට market එක යන එක හොඳ නැහැ right එතකොට අපි ටිකක් linear chart එක දාලා බලුවොත් එහෙනම් මේ trend line එක අපිට මෙන්න මේ විදිහට තමයි පේන්නේ ඒතර linear chart එකට අනුව දැන් තියෙන්නේ මේ descending trend line එක break කළා retest එක right එතකොට log chart එකට අනුව එක break කළා නෙමෙයි එතනින් reject වෙලා මේ line එකේ retest එක right එතකොට පේනවනේ එක ළඟ linear එකේ log එකේ මේ scale වල වෙනසත් එක්ක එක ටිකක් හොඳ sign එකක් මෙතන තියෙනවා එකක් මෙතනින් reject වුණාට මේ lines වල retest එක තියෙන නිසා මෙතනින් market එකේ bounce එකක් අපිට සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්න පුළුවන් තැන. එතකොට BNB වල view එක නරක නැහැ. BNB වල view එක දැනට bullish. අපි elliott wave count එකක් එක්ක ගත්තත් market එකේ correction wave එක මෙතනින් ඉවරුණා කියන එක දැනට අපිට ගන්න පුළුවන්. එතකොට අලුත් wave එකක් අලුත් impulse එකක් මෙතනින් තුන්වෙනි wave එක යන්න පුළුවන් කමක් තියෙනවා. මම ඉස්සරහට ඔයාලට මේ වගේ ටිකක් long elliott wave analysis එකක් ගේන්නම්. දැනට මම කෙටියෙන් පෙන්නන්නේ right. ඉතින් මේකත් invalidate වෙන්නේ correction එක තව continue වෙයිද කියන එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ levels break කරලා යටට යන්න ගත්තොත්. ඒ නිසා දැනට ඒ පැත්තෙනොත් bullish situation එකක් තමයි market එකට තියෙන්නේ. ඒ නිසා ලොකු ගැටලුවක් නැහැ BNB වලත්. මෙතන breakout එකක් ඔයාලට පේනවනේ right. මෙතන ascending triangle එකක් විදිහට මේ breakout එක නැත්තම් double bottom shape එකටත් අපිට ගන්න පුළුවන් right. ඉතින් මේක ගැන අවධානයක් දෙන්න මේක bearish වෙන්නේ මෙන්න මේ level වලින් යටට යද්දි. ඉතින් ඔයාලගේ trade වලට මේක උදව්වක් කරගන්න මම මේජ් updates විතරයි දෙන්නේ. එහෙම නැතු ඔයාලට මෙතන future trade එකක් ගන්නවත් trade එකක් ගන්නවත් මම කියන එකක් නෙමෙයි කරන්නේ. ඔයාලා ට්‍රේඩ් ගන්නේවට මේජර් ලෙවල්ස් වොච් කරන්න අවශ්‍ය වෙන. දැනට මාකට් එක මං කිව්වා වගේ රීටෙස්ට් එක තියෙන බුලිෂ්. නමුත් සඩන්ලි ඒක චේන්ජ් වෙන්න පුළුවන් මේ ලෙවල් වලින් යටට මාකට් එක ගියොත්. right? ඒ නිසා මේ ලෙවල් වලින් යටට යන එක හොඳ නැහැ. ඒව ගැන අවධානයක් දෙන්න. right? එතකොට මේක අප් වෙද්දි මෙන්න මේ රෙසිස්ටන්ස් ලෙවල් වලට අවධානයක් දෙන්න. මෙන්න මේ හොරිසොන්ටල් යන ලෙවල්ස් වලට. right? අපි බලමු කොහොම අප්වර්ඩ් එකකට යන්න පුළුවන් වේද නැත්නම් මේ FTT කතන්දරයි මේ FUD news එක suddenly market එකේ change එකක් වෙයිද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. right? ඒත් එක්ක සොලාන වලත් ඔයාලා දකින්න ඇති
අපි ගලුවොත් එහෙම Google Cloud එක Google Cloud එක Solana එක වැලඩිට නෝඩ් එකක් විදිහට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒක හොඳ නිවුස් එකක්, right? ඉතින් ওই කතන්දරෙත් එක්ක Solana එකේ චුට්ටක් කපාට පම්ප් එකක් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක Solana මාකට් එකට හොඳයි. එතකොට ඔයාලා Solana ට්‍රේඩ් කරන කෙනෙක් නම් මාකට් එකේ දැන් තියෙන ඒරියා එක ගැටලුවක් නැහැ. Solana එක bearish වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ තියෙන local low එක, කියන්නේ 25 වගේ ලෙවල් එකකින් යටට මාකට් එක ඩේලි ක්ලෝස් එක යන්න ගියොත් එහෙම Solana එක bearish, right? මොකද ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් giant head and shoulder එකකුත් break වෙනවා ඒ ලෙවල් වලින් යටට ගියොත් එහෙම. ඒ නිසා එක ගණන් අවධානයෙන් ඉන්න. දැන් තියෙන ලෙවල් එක මාකට් එක ඇත්තටම හොඳයි අප් වෙන්න පුළුවන් තැනක තියෙන්නේ Solana එකත්. ඉතින් ඔයාලට අවධානය දෙන්න පුළුවන් මාකට් එක නිකන් හරි crash වුණොත් එහෙම මෙන්න මේ ලෙවල් වලට අවධානය දීලා ඉන්න. මේ ලෙවල් වලින් මාකට් එක කෝකටත් අයින් වෙන එක හොඳයි. ඒක fake out එකක් වෙන්න පුළුවන්. fake out එකක් වුණොත් අපිට අය rebuy කරගන්න පුළුවන්. නිකන් හරි dump එකක් යන ගත්තොත් ඒ නිසා මේ ලෙවල් වලට අවධානයක් දීලා ඉන්න. නැත්තම් මෙතන තියෙන situation එකේ හැටියට මේක up වෙන්න පුළුවන් තැනක තියෙන trend කීපයක් break කරලා තිනවා. ඒත් එක්කම මේකේ තුන්වෙනි wave එක යන්න පුළුවන්කමක් තියෙනවා මාකට් එකේ. අපි බලමු කොහොමද නැත්තම් තාම correction එක දෙන්නේ, correction එක run වෙයිද කියන එක අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට. එතකොට තව AVX එකත් ඒ විදිහම තමයි, right? AVX එකත් මේ වෙලාවේ මාකට් එක මේකේ තුන්වෙනි wave එක යන්න පුළුවන් තැනක තියෙන්නේ. තුන්වෙනි එක ඉම්පල්ස් එකක් විදියට යන්න පුළුවන් තැනක තියෙනවා. ඒ කියන්නේ AVX එකත් මාකට් එක බුලිෂ්. මම මේ කොයින්ස් ටික වලට පෙන්වන්න හේතුව මම මේ වෙලාවේ ස්පොට් එකේ හෝල්ඩ් කරන්න තෝරගත්ත කොයින්ස් ටිකක්. දැන් දැනටමත් මගේ එන්ට්‍රි ලෙවල් වලින් ඇවිල්ලා හොඳ ප්‍රොෆිට් එකක තියෙනවා. නමුත් පෙලක් කියව දැන් Solana එහෙම ගත්තොත් එහෙම මේක එන්ට්‍රි zone එකක් විදියට ස්පොට් එකට ඇත්තටම හොඳයි. නමුත් මේ range එකෙන් stop loss කරන්න බලන් තමයි ඉන්නේ, right? ඉතින් ගන්නව නම් ගන්න risk එක ඔයාලගේ. මම personally මම ගත්ත දේවල් තමයි ඔයාලට පෙන්වන්නේ, right? ඉතින් ට්‍රේඩ් එකක් විදියට, කියන්නේ මෙතන long term මේ ට්‍රේඩ් එකක් විදියට මේ ලෙවල් වලින් යටට යන ගත්තොත් මම ස්ටොප් ලොස් කරනවා ඒ අනුව, right? ඉතින් BNB තාම මම කන්ටිනියු කරනවා. මෙන්න මේ රේන්ජ් වලට මම මේ බ්‍රේක් අවුට් එකත් එක්ක තමයි BNB වලට එන්ට උනේ. එතකොට මේ ලෙවල් වලින් යටට යන ගත්තොත් මම දැනටමත් ටේක් ප්‍රොෆිට් කරලා තියෙන මේ රේන්ජ් වලින් ආය පාරක් මේ එන්ට්‍රි ලෙවල් වලින් යටට යන ගත්තොත් මම මාකට් එකෙන් එක්සිට් වෙනවා. ඒ අනුව තමයි මාකට් එකට එන්ට වෙන්නේ, right? දැනට මම තාම කන්ටිනියු කරනවා ඉදිරියට මෙන්න මේ ටාගට්ස් වලට. මොකද සිටුේෂන් එක දැනට හොඳ නිසා, right? AVX එකත් මම මේ බ්‍රේක් අවුට්ස් එක මාකට් එකට එන්ට වෙලා තිනවා. තව අප්වර්ඩ් එකට යන්න පුළුවන්. AVX එකේ ඔයාලට අවධානයෙන් ඉන්න මෙතන ලොකු ඩබල් බොටම් එකක් විදිහටත් මේක වැඩ කරනවා. මේ ඩබල් බොටම් එක බ්‍රේක් වුණොත් එහෙම මාකට් එක හොඳ රේන්ජ් එකට යන්න පුළුවන්. වගේම මෙතන අලුත් ඉම්පල්ස් එකක් යන සයින්ස් ටිකක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ඇත්තටම මාකට් එකේ හොඳ රේන්ජ් එකට යනවා බලා ගන්න පුළුවන්. මම මේක ගැන ටිකක් ලොකු ඇනලිසිස් එකක් ඉස්සරහට අරගෙන ඉන්න ට්‍රයි කරන්න, right? ඒත් එක්කම තමයි මේකෙත් මේ හැම ලෙවල් එකකම හැම කොයින් එකකම මෙන්න මේ ලෝ එක ආයෙ බ්‍රේක් කරොත් කරෙක්ෂන් එක තවදුරටත් යන්න පුළුවන්. එතකොට කරෙක්ෂන් වේව් එකේ කන්ටිනියු වීමක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ලෝ එක බ්‍රේක් වෙන්න හේතුවක් නැහැ. එතකොට මේ බුලිෂ් සිනාරියෝ එක ඉන්වැලිඩේට් වෙනවා, right? අන්න ඒ නිසා මේ ලෝ එක තමයි ස්ටොප් ලොස් එකක් හැටියට ගන්න ඕන. ඔයාලා මේකේ ට්‍රේඩ් වලට එන්ටර් වෙනවා නම්, ඉතින් ට්‍රේඩ් වලට එන්ටර් වෙද්දි මම ස්පොට් එක තමයි රෙකමෙන්ඩ් කරන්නේ. දැනටමත් මොකද එන්ට්‍රි රේන්ජ් එකෙන් උඩට අවිලා තියෙන නිසා මේ රේන්ජ් DCA කරන එක හොඳයි ඩම්ප් වුණොත්, right? එකපාරට ඩොංගල බයි කරන්න නැතුව DCA කරන එක හොඳයි. ඔයාලගේ ඇනලිසිස් එක මේකේ bearish level සහ bullish level ඔය විදිහට අඳුන ගන්න පුළුවන්, right? එතකොට තව එකක් තමයි මම මාකට් එකට එන්ටර් වෙලා ඉන්න fill coin එක. මේක නම් entry range එකේ තියෙනවා තාම, right? ඒ කියන්නේ pump වුණා 10%ක් විතර. එතන මම පොඩි profit එකක් ගත්තා. නමුත් තාම entry range එකේ තියෙනවා. මම trade එකෙන් exit වෙලා නැහැ. ඒ range එකෙන් ආයෙ මාකට් එකට එන්ටර් වෙලා තිනවා, right? මොකද මේකේ ලොකු trend එකක් down trend එකක් break කරලා දැන් මේ trend එකේ retest එකේ ඉන්නේ fill coin එක, right? ඒත් එක්ක මෙතන ලොකු බොටම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ බොටම් zone එකයි මෙතන බොටම් zone එකයි බොටම් accumulation එකක් විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් මේ range එකට up වුණොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතන double bottom view එකක් පවා market එකට ඇවිල්ලා තිනවා, right? ඉතින් මේක මෙතෙන්ට ආවොත් ඉතින් මේක break වුණොත් එහෙම මේක වඩාත් හොඳයි, right? ඉතින් ඒ break වෙන්නේ නැතත් අපි short term market එක ගත්තොත් එහෙම මෙතන අපිට මෙන්න මේ වගේ falling wedge එකක් break වෙලා තිනවා බලා ගන්න පුළුවන්. මේ falling wedge breakout එක සහ මේ ලොකු descending main trend breakout එකත් එක්ක තමයි මම market එකට enter උනේ. ඉතින් දැනට ඒ level එකේ retest එක තියෙනවා. ඉතින් ඒකත් spot එකේ hold කරන්න මේ වෙලාවේ හොඳ coin එකක් විදිහට මම දක්නවා. තව මේ වගේ ගොඩක් coins තියෙනවා. මම ඔක්කොම පෙන්වන්න වෙලාව මදි වෙන නිසා කිහිපයක් පෙන්වුවේ, right? මේ trade කරන පැත්තට long term hold කරන පැත්තට නෙමෙයි. long term hold කරද්දී ඔයාලා coin එක ගැන හොඳ research එකක් කරන්න. මම long term hold කරන්න හොඳ coins වලට දීලා තිනවා. මේවා නරක නැහැ. නමුත් මම රිසර්ච් එකක් ලොකුවට කළ නැති නිසා ඒ ගැන සඳහනක් කරන්නේ නැහැ, right? කොහෙන් ගියා මෙන්න මේ ලෙවල් වලින් යටට යන්නවොත් මම ස්ටොප් ලොස් කරන්න තමයි බලන් ඉන්නේ, right? ඉතින් මේ ලෙවල් වලින් යටට මාකට් එක යන්න හේතුවක් නැහැ. ගියොත් අනිවාර්යෙන් ස්ටොප් ලොස් කරන්න තමයි මම පර්සනලි බලන් ඉන්නේ. ඔක තමයි මගේ ට්‍රේඩින් ප්ලෑන් එක.
right? එතකොට දැනට ඔය විදිහට මම මාකට් එකේ ස්පොට් එකේ කොයින්ස් කීපයක් හෝල්ඩ් කරලා තියාගෙන ඉන්නවා. එතකොට මේ FTT FTX එක්ස්චේන්ජ් එකක් සම්බන්ධව යන නිවුස් එක ටිකක් ප්‍රවේශමෙන් ඉන්නවා ස්පොට් එකට වෙලා. මාකට් එක නිකන් හරි මේ රේන්ජ් වලින් යන්න ගත්තොත් මම ස්ටොප් ලොස් කරලා ආය ලෝවර් රේන්ජ් වලින් මාකට් එකට එන්ටර් වෙනවා. එහෙම නැත්නම් මේ රේන්ජ් වල මම ගත්ත අලුත් ට්‍රේඩ් ටික ප්ලේ කරනවා. ඒත් එක්ක දැනට ටාගට් ගිහිල්ලා තිනේවා ටේක් ප්‍රොෆිට් කර කර ස්ටොප් ලොස් එක ඇදගෙන යනවා. ඉතින් ඔක තමයි මගේ ට්‍රේඩින් ප්ලෑන් එක මම ඔයාලට පෙන්වන්නේ, right? ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් හැමතිස්සෙම ට්‍රේඩර් කෙනෙක් කියන්නේ රිස්ක් මැනේජ්මන්ට් එකත් එක්ක යන කෙනෙක්. ඒ නිසා ඔයාලගේ රිස්ක් මැනේජ්මන්ට් එක උපරිම කරගන්න එළියට ඕන දෙයක් කියන්න පුළුවන්. මට පවා මාකට් එක ගැන ඕන දෙයක් කියන්න පුළුවන්. මම කියන විදිහටවත් එළිය මිනිස්සු කියන විදිහටවත් බොරුවට තමන් ට්‍රේඩ් දාන්න යන්න එපා කතාවක් අහලා, right? ඒ නිසා ඔයා හොඳට රිසර්ච් එකක් කරලා ඔයා හොඳට මේව ඇනලයිස් කරලා ට්‍රේඩ් වලට යන්න. අවසාන වශයෙන් මම මෙතන ඔයාලට පෙන්නලා තියෙන්නේ මම පර්සනලි ගත්ත ට්‍රේඩ්ස් වගේක් අන්තිමට. එතකොට ඔයාලා නිකන් හරි ඒව ෆලෝ අප් කරලා ට්‍රේඩ් එකට යනවා නම් හොඳට ඒ ගැන රිසර්ච් එකක් කරලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. අනිත් එක ඒ දීලා තියෙන ස්ටොප් ලොස් ලෙවල් අනිවාර්යෙන් ඒ විදිහට තියාගන්න. ඒ තැන් වලින් ස්ටොප් ලොස් කරන්න පුළුවන් නම් විතරක් ඒ ට්‍රේඩ් එක ගන්න. එතනින් ස්ටොප් ලොස් කරොත් ඔයාට එන ලොස් එක දරාගත හැකි ලොස් එකක් නම් විතරක් ඔයා ට්‍රේඩ් එක ගන්න වග බලා ගන්න. ඒකට තමයි රිස්ක් මැනේජ්මන්ට් එක කියලා කියන්නේ. උදාහරණයකට ඔයා ඩොලර් 100ක මොකක් හරි කොයින් එකක් අරගෙන ස්ටොප් ලොස් කරාට පස්සේ අපි හිතමු එකෙන් ඩොලර් 20ක් ලොස් වෙනවා කියලා. ඒ 20 වට දරාගත හැකි ලොස් එකක් නම් ඒක ලොස් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඊගාවට ට්‍රේඩ් කරන්න වගාව සල්ලි තියෙනවා නම් අන්න ඒ විදිහ ට්‍රේඩ් තමයි අපි ගන්න ඕන, රයිට්? නැත්තම් 100ක ගත්තට පස්සේ 100ම ලොස් වෙන විදිහට ට්‍රේඩ් එක ගන්න ඕන. ඒ කියන්නේ ෆියුචර් වල වෙන්න පුළුවන්, නැත්තම් ලොකු ප්‍රමාණයක් ට්‍රේඩ් එකට දාලා වෙන්න පුළුවන්, රයිට්? දරාගත නොහැකි මට්ටමේ ලොස් එකක් වෙන විදිහට ස්ටොප් ලොස් ගියොත් ඔයා ට්‍රේඩ් එක ගන්නවා නම් ඔයා රිස්ක් මැනේජ්මන්ට් එක ගැන පොඩ්ඩක්වත් හිතලා නැතුව ට්‍රේඩ් එකක් කරන් තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි. කවුරු කිව්වත් කොච්චර හොඳ සිටුේෂන් එකක් මාකට් එකේ තිබ්බත් මාකට් එකක් කියන එක සඩන්ලි චේන්ජ් වෙනවා. ඕන තරම් කාලගුණ විද්‍යාවේ අපිට එන තොරතුරු එක අද කොච්චර වහින්නේ නැහැ කියලා තිබ්බත් සඩන්ලි වැහැප්පු අවස්ථා, එතකොට වහින්න තිබිලා හොඳට පායපු අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම තමයි ලෝකෙ නිතරම වෙනස් වෙනවා. මාකට් එකකුත් එහෙම තමයි. සඩන්ලි චේන්ජ් වෙන්න පුළුවන්. දැන් මේ FTX කතන්දරේ ටිකක් ලොකු ෆඩ් එකක් විදිහට මාකට් එකේ ගියොත් මම එකයි ඔයාලට දැනුවත් කරේ මේ මාකට් එක මුණත් ක්‍රෑෂ් වෙන එක බලපාන්න පුළුවන්. එතකොට අර බේරිෂ් ඩයිවර්ජන්ස් තවදුරටත් වැඩ කරන්න පුළුවන්, රයිට්? ඉතින් ඒව ගැන අවධානයක් දෙන්න ඕන නිසා මේ වෙලාවේ ගන්න ට්‍රේඩ් හරි මැනේජ්මන්ට් එකකින් ගන්න. ඉතින් හොඳ එන්ට්‍රි තියෙනවා තියෙන නිසා අපිට ඒවත් එක්ක යන්න පුළුවන් මැනේජ්මන්ට් එකකින් ගන්න, රයිට්? ඒක තමයි මට අවශ්‍යාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊගලම වීඩියෝ එකෙන් හම්බෙනකම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරන්න. ඔයාලට වීඩියෝ වැදගත් නම් අනිත් අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Telegram channel එකත් එක්කත් එකතු වෙන්න. Video එකේ description එකේ තියෙන link එක. එහෙනම් සුබ දවසක් හැමෝටම.